ආයබෝවන්. තෙරුවන් සරණයි. අපි බොහොම සුභ සිතින් මහසිංහලේ බෞද්ධ ඉතිහාසයේ වැඩසටහනක් සඳහා යොමු වෙනටයි සූදානම් වෙන්නේ. 20යි 20ත් ලැබුවා. නේ දැන් මේ අපි 20යි 20ේ බොහොම හමුවන්නේ. ඉතින් සහස්රකය ලැබපු මීට අවුරුදු 20කට කලින් මතක ඇතිනේ අවුරුදු 20ක් පහු වුණා සහස්රකය ලැබද්දි. මට හොඳටම මතකයි 1999 දෙසැම්බර් 31 වෙනිදා ඉර බැස ගියාම 2001 වර්ෂයේ ජනවාරි පළවෙනිදා ඉර නැග එන්නේ අමුතු ඉරක් පායාවි කියලා නිකන් හැමෝගෙම බලාපොරොත්තුවක් තිබුණා. සහස්රකය ලැබුවාම මිලේනියම් එක ලැබුවාම ඔක්කොම හරියනවා කියලා. මට මතක් වෙනවා අපි පාසල් යන 1900 ඔය 75 76 විතර ඒ කාලවල අපේ තරුණ කාලේ අපේ ළමා කාලේ ඇත්ත වශයෙන්ම තිබුණා නිකන් හොඳ කතාවක් අනාගත කතා විද්‍යා ප්‍රබන්ධ කතා. ආයි විද්‍යා ප්‍රබන්ධවල 2000 වසර නැත්නම් සහස්රකය ගැන මිලේනියම් එක ගැන හරි අමුතු කතා ප්‍රවෘත්ති පළ වුණා. ඒ 1975 දී විතර චිත්‍ර ශිල්පීන් ඔය චිත්‍ර කතාකරුවන් එතකොට සිනමා කරුවන් විද්‍යා ප්‍රබන්ධ කරුවන් මිලේනියම් කියලා හඳුන්වපු මේ සහස්රකයේ ලෝකය ඉතා වෙනස් වෙලා තියෙයි කියලා විශාල දියුණුවකට පත් වෙලා තියෙයි කියලා නිකන් හරිම අල්ට්‍රා මොඩර්න් කියලා වුන් හඳුන්වපු සමාජ ක්‍රමයකට අප අවතීර්ණ වී සිටී කියලා තමයි 1975 දී විතර හිතුවේ. නමුත් 2000 වෙනකොටත් එහෙම ඇත්තට ලොකු වෙනසක් සිද්ධ වෙලා නැහැ. දැන් 2000 ලබලත් තවත් අවුරුදු 20ක් ගත වෙලා දැන් 2020 වසරේ අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා ඉතිහාසය ගැනත් හිතන්න ඕන එහෙම තමයි. අපි සාකච්ඡා කරමින් හිටපු පළවෙනි සේන රජුරුවන්ගෙන් දෙවෙනි සේන රජුරුවන්ට මාරු වුණා. ඊට පස්සේ අනුරාධපුරයෙන් පොළොන්නරුවට මාරු වුණා. පොළොන්නරුවෙන් ගම්පොළට, කුරුණෑගලට, ආදි වශයෙන් කෝට්ටෙට, මහනුවරට මේ අපි රාජධානි මෙහෙම මාරු වීමත් ඔය වර්ෂ මාරු වෙනවා වගේ තමයි. ඒවා මේ ජීවිතයත් කාලය මේ ගංගාවක් වගේ ගලනවා. අන්න ඒ නිසා අපි හුඟක් මතක තියාගන්න ඕන දේ තමයි ලංකාව දූපතක් කියන එක. ලංකාව දූපතක් වූ නිසා අපට ලැබිච්ච වාසි ගණනාවකුත් තියෙනවා. වාසි වලටත් වඩා අවාසි රසක් ලැබුණායි කියලා තමයි ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී අපට පෙනෙන්නේ. දැන් ඇමරිකාවේ ළඟ දූපතක් නොවුවත් කිව්බාව ඇමරිකාවේ එල්ලී තියෙනකොට අර්ධද්වීපයක් ලෙස ඇමරිකානු බලපෑම් බොහෝ විට කිව්බාවට එල්ල වුණා. නමුත් කිව්බාව තවමත් රැකගෙන සිටිනවා. කිව්බාවට පහලින් තියෙන හයිටි දූපත් වගේ දේවල් කිව්බාව තරම් පොහොසත් මතවාදයක නැතුව හිටපු නිසා හයිටි දූපත් ඉතා ඉක්මනින් ඇමරිකානු මතවාදයට නතු වුණා. ඒ වගේ තමයි දැන් ලංකාවට පහලින් මාලදිව ඉන්න, ඊටත් පහලින් මුරුසිදිව ඉන්න ගත්තොත් ඒක ඉතා කුඩා දිවයින. මුරුසිදිව ඉන්න මැඩගස්කරේ අප්‍රිකාවේ මැදිහත් වීම වලින් වැළකෙන්නේ බොහොම අමාරුයි. ලංකාව දූපතක්ව තිබීත් ඉන්දියානු මහා අර්ධද්වීපයේ අසලම තිබීත් අපි අපේ ස්වාධීනත්වය ඒකීයත්වය පරිස්සම් කරගත්තා කියන එකේ ගෞරවය හිමිබිවිය යුත්තේ අපේ අතීතයටයි. අතීතයේ පාලකයින්ටයි, ඒ පාලකයින්ගේ ප්‍රතිපත්තිවලටයි, ඔවුන්ගේ අත්‍යවශ්‍යතාවලටයි. අපේ රටට මොන තරම් සතුරු ආක්‍රමණ සිද්ධ වුණාද? පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආදී යුරෝපීය ජාතීන් ලංකාව ආක්‍රමණය කරන්නට පෙර ලංකාව අසලම තිබුණු. දැන් පෘතුගීසින් එන්නේ ස්පාඤ්ඤ පෘතුගාල පැත්තේ ඉඳලා, ඉංග්‍රීසින් එන්නේ එංගලන්තෙල බොහොම දුර කතර ගෙවාගෙන එන්නේ. හැබැයි ඊට වඩා එංගලන්තය ලෝක සිතියමේ නැති කාලෙත් මහා භාරතයේ ශ්‍රේෂ්ඨ මහා පොහොසත් රාජ්‍යයක්. ඒ මහා පොහොසත් රාජ්‍ය අසලම තිබිලත් ආක්‍රමණ විශාල ප්‍රමාණයක් ලංකාව යටත් කර ගන්නට සිද්ධ වෙලත් සමහර තැනකදී අපේ පරාජයට පත් වෙලා අපේ මේ කුඩා දිවයින ඉන්දීය අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට නම් නියම වෙලත් නැවත අප ඒක ලබා ගන්න. ඒ නිසා අපේ ඉතිහාසයේ අපට මොන තරම් ආදර්ශ සපයනවද? වර්තමානයේ අපි ශ්‍රී ලංකාව කියා ස්වාධීන වෙනම රාජ්‍යයක සිටින්නේ මේ පින් බල මහිමයෙන්ම නොවේ. එය මේ රට පාලනය කරපු පාලකයින්ගේ ශූර උපක්‍රමශීලී යුද ශක්තියේ, ආර්ථික සමාජ දේශපාලන ඥාන ශක්තියේ හේතු ඒකින් තමයි අප ස්වාධීන රාජ්‍යයක් වී තිබෙන්නේ. ඒකයි අපි උත්සාහ කරන්නේ මේ ඉතිහාසය කියන විෂය ශාස්ත්‍රීයව සාකච්ඡා කරන්න. එම සාකච්ඡා කරනකොට ඒ ඉතිහාසය කියන විෂය පිළිබඳ අපදරණ අදහස්
සහ අප පිළිබඳ ඒ සමකාලීනව ලෝකයා දැරූ අදහස් අතර තියෙන සමාන අසමානතා, එතකොට අපේ ඉතිහාසය, වංශකතා, අභිලේඛන, සෙල්ලිපි, අපට හමුවන පුරාවස්තු සහ ජනශ්‍රුතීන්, මේ සියල්ල විද්‍යාත්මකව විශ්ලේෂණය කරමින් අර අවුරුදු ගාන තිස්සේ අකාමකා දාලා තිබිච්ච, තහනම් කරලා තිබිච්ච, වීසි කරලා දාලා තිබිච්ච ඉතිහාසය අපට සාමාන්‍ය පුද්ගලික ජීවිත පැවැත්මට අවශ්‍යය. විභාගය පහස් වෙන්න හෝ රැකියාවක් සඳහා හෝ අධ්‍යාපන වුමනාවක් මත නොව මෙරටේ ජීවත් වෙන ඕනම කෙනෙකුට තමන්ගේ රටේ ඉතිහාසය පිළිබඳ දැනගැනීමේ තියෙන මානව අයිතිවාසිකම අප විසින් ලබාගත යුතුයි කියන අරමුණෙන් අපි මේ වැඩසටහන පවත්වන්නේ. ඒ සඳහා බෞද්ධානාලිකාවේ ඉඩ හසර අප වෙන් කර දුන් අපව බෞද්ධානාලිකාවට ආරාධනා කොට මේ වැඩසටහන පවත්වන්නේයි පැවරුම් ලබා දුන් අපවත් වී වදාළ ධර්මාගමික සුදම්ම නායක හාමුදුරුවන්ට පිම් පිණිසයි අපි මේ වැඩසටහන උන්වහන්සේ අපවත් වෙච්ච තැන සිට පවත්වාගෙන යන්නේ. ඒ වගේම වර්තමාන බෞද්ධානාලිකාවේ අධ්‍යක්ෂ දුරන්දර බුරලැන්දේ වජිරඥාන නායක හාමුදුරුවන් තවදුරටත් මේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට මේ පරිපාලන ව්‍යූහය සකස් කිරීම පිළිබඳ උන්වහන්සේලා ස්තුතිපූර්වකව පින් දෙමින් අද අපි අපේ වැඩසටහන ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මම නිරන්තරයෙන්ම සඳහන් කරන මේ විද්වත් මණ්ඩලයේ ඇති ඥාන කෝෂයට පින් සිදුවන්නටයි. අපි සාකච්ඡා කරන්නේ හිතලු කතා නොවෙයි, අපි සාකච්ඡා කරන්නේ අනුමාන කතා නොවෙයි, අපි සාකච්ඡා කරන්නේ ඉතිහාස විද්‍යාව තුළ, ඉතිහාස මතිමතාන්තර තුළ ශාස්ත්‍රීයව විෂය නිර්දේශ ගතව සම්මත වෙච්ච කතා. ඒ නිසා විෂය නිර්දේශ සාකච්ඡා කරන්නට තියෙන විද්වත් මණ්ඩලය අපි ගෞරවයෙන් හඳුන්වා දෙනු ලබනවා මේ වැඩසටහන ආරම්භයේදී. මුලින්ම සීනා කෝරළේ ප්‍රධාන සංඝනායක තැන්පත් හෙයන්තුඩුව රජමහා විහාරයේ විහාරාධිපති වැලිමිටියාවේ ශ්‍රී ශ්‍රීල රත්න නායක හාමුදුරුවන්ව තාම පැති සිතින් මේ මණ්ඩපයට අපි පිළිගනු ලබනවා. ඒ වගේම ශ්‍රී දාවදනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමිය වර්තමාන මහාවංශ සම්පාදක මණ්ඩලයේ ලේකම් ධූරයේ හොබවමින් ලංකා ඉතිහාසයට, ඉතිහාසයේ අධ්‍යාපන ක්ෂේත්‍රයට මහඟු සේවයක් අපට අගය කරන්නට වචන නැති ප්‍රමාණයේ මහඟු සේවයක් මේ රටට, මේ අධ්‍යාපනයට, මේ ඉතිහාසයට සිදු කරන මහාචාර්ය මාලනී ඇඳගම ගුරුතුමියවත් ගරු වැක්තියෙන් යුක්තව මේ මණ්ඩපෙට පිළිගනු ලබන ගමන් මේ ඉතිහාස විෂය පර්යේෂණාත්මකව අනාගතයට රැගෙන යා යුතුයයි සටන් කාමීව ඉදිරිපත් වන තරුණයන් වෙනුවෙන් පෙරදෙන විශ්වවිද්‍යාල ඉතිහාසය පුරා විද්‍යාංශයේ ගෞරව උපාධිධාරී වර්තමාන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරා විද්‍යාංශයේ කථිකාචාර්ය ඉශංක මල්සිරි තරුණ විද්‍රතාවත් බොහොම ගෞරවයෙන් මේ මණ්ඩපෙට පිළිගනු ලබන ගමන් අවසරයි ආරම්භ කරන්නට මහා සිංහලයේ බෞද්ධ ඉතිහාසය. බොහොම සන්තෝෂයෙන් යුක්තව අපි අපේ වැඩසටහනට අවතීර්ණ වෙන්නේ. අපට දැනෙනවා අපි කිසියම් කටයුත්තක් කරනවාය කියා. අපට දැනෙනවා අපි ඉතිහාසය වෙනුවෙන්, අපි මේ රටේ ඉතිහාසය වෙනුවෙන් කිසියම් සිද්ධියක් සිද්ධ කරනවාය කියා. එතකොට අපට හිතට සන්තෝෂයක් ඇති වෙනවා. අප මේ වියැකී යන්නට නොදී අපේ රටේ ඉතිහාසය, මේ තරම් ශ්‍රේෂ්ඨ සම්පන්න ඉතිහාසය වියැකී යන්නට නොදී එය රැකගන්නට අප යමක් කළා කියන සන්තෝෂය අප තුළ ඇති වෙනවා. අපේ නායක හාමුදුරනේ අවසරයි අපිට තියෙන්නේ දෙවෙනි සේන රජුරුවන්ගෙන් මේ කටයුතු ආරම්භ කරන්නට, ඔබ වහන්සේට සුදුසු පරිදි ආරම්භයක් ගන්නට අවසරයි නායක හාමුදුරනේ. වැඩසටහන ආරම්භයේදී අද දවසේත් අපේ අපවත්ති වදාළ දරණාගම කුසල ධම්මාභිධාන නායක හාමුදුරන් වහන්සේට පින් අනුමෝදන් කරනවා. ඒවාගේ වර්තමාන අධ්‍යක්ෂ අපේ බුරලන්දේ වජිරඥාන හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට අපි සෙත් ප්‍රතනවා. ඒවගේම ඉඩමතරව ලක්වැසි ලෝවැසි දැන් 2019 විවාහරක වර්ෂයත් අවසන් වෙලා 2020 වර්ෂයේ මේ ඉදිරි අවුරුද්ද මේ සුභ අවුරුද්දක්, සුභානාගතයක් වේවාත් කියලා ප්‍රාර්ථනා කරමින් අපේ දෙවන සේන රජතුමා සම්බන්ධව
ඒ මහාවංශය ඇතුළත් විස්තර අපි ඉදිරිපත් කරන්න. ක්‍රිස්තු වර්ෂ 866 901 මියගේ කාශ්‍යප ආදිපාදයන්ගේ පුත්‍ර සේන නම් මහා ඈපා රජතුමාගේ මෘතදේහය පිළිබඳ අවසන් කෘත්‍ය විධි වූ පරිදි නිමවා නගරයට අවුත් රජවිය. මේ දෙවැනි සේන රජතුමා මහත් කීර්තියෙන්ද තේජසෙන්ද යුක්ත සද්දා බහුල කෙනෙක් විය. සංගානං වූ සුකීය භාර්යාවද මෙහෙසි බැහු අභිෂේක කළ රජතුමා සුකීය සහෝදර බිහිඳු කුමාරාට දක්කින දේශයේ අධිපතිකම පවරා ඔහු උපරජයෙහි අභිෂේක කළේය. හෙතම අන්තප්පුරයේ වරදක් කර රජතුමා එය දැනගත් කල්ලේ බයටපත්ව තමාගේ අමදරුවන් දරගෙන මලේ රටට පලා ගියේය. මේ දිනවලම රජුගේ මෙහෙසිය වූ සංඝා ධන්‍ය පුණ්‍ය ලක්ෂණයෙන් පිරුණු කුමරකු ප්‍රසූත කළාය. තමාගේ පුත්‍රයා ලක්දිව පමණක් නොව දඹදිවත් රජකමට තරම් පින්වත් යැයි සිතූ රජතුමා කුමරාට නම් තබන දවසේම දකුණු දෙස අධිපති මහාධිපාද පදවිය සමග උපරජ තනතුර දුන්නේය. මලයටේ සිටේ යුවරජ තමාගේ සහෝදරයාගේ දනුදැනුම ඇතුව උපායෙන් රජ සතුටකොට තුන්නුකායම් භික්‍ෂු පිරිසද්ද සමඟ ගොස් රජු දැක ගිවිසුමක් ඇතිකරගත්තේය. මේ යුවරජුගේ තිස්සානම් භාර්යාව සංගානම් දේනියන් ඉපදුවාය. කිත්තිනං වූ අනෙක් භාර්යාව පුතුන් සතර දෙනෙකුද එක දුවකුද ප්‍රසූත කළාය. බාල සහෝදරයා තමා කරේ නිසක තත්ත්වයකින් තබනු කැමති වූ රජතුමා ඇමතියන්න සමඟ සාකච්ඡා කොට යුවරජුගේ දූ වූ සංගානම් කුමරිය කසප්නංසිය පුතුට විවාහ කරවීය. දකුණු දෙස සහෝදරයාටම දුන්නේය. තමාගේ පුත්‍රයාට වෙනම භෝග දුන්නේය. මේ දෙදෙනාද පින්වත් පුතුන් හා දූවරුන් ලැබූහ. හේතමා විසිතුරු දළදා පූජාවක් පවත්වා රත්න ප්‍රසාදයට නැගුණේය. ඒ රම්පිලමේ පිහිටි ආසනය හිස්ව තිබුණු දැක රජතුමා ඊට හේතු ඇමතියන්ගෙන් විචාලේය. දෙවියන් වහන්සේ නොදන්නාසේක්ද ඔබ වහන්සේගේ මහපිය රජු දවස පඬි රජ මෙහි අවුත් මේ දිවයින වනසා සියලු සාරය පැහැරගෙනේ යැයි ඇමතියෝ කීහ. මේ අසා තමම්ම පැරදුනාසේ ලජ්ජාවට පත් වූ රජතුමා පඬි රජු සමග සටන රියාම පිණිස වහාම සේනාරස් කරන ලෙස එකෙනෙහිම නියම කළේය. එහෙම අපහඳු අපි මේ දීර්ඝ විස්තරයක් ඔබ වහන්සේ කියවගෙන ගිය නිසා අපි ඒ විස්තරයට සාකච්ඡාවට භාජනය කරමු. මෙතනදී වැදගත්ම තොරතුරු වෙන්නේ දෙවෙනි සේන රජුරුව පෙරලා පඬි රටට යුද්ධ මෙහෙයුම් කරනවා කියන එක. දැන් එහි කතා ප්‍රවෘත්තිය වෙන්නේ දැන් අපේ නායක හඳුරන්නේ ඔබ වහන්සේම ඒක පැහැදිලි කළා නම් දැන් ওই අපි කතා කරපු දෙවෙනි සේන රජුරුවන් මේ සඳහා යොමු වෙන විදිය මේ කියන්නේ පළවෙනි සේන රජුරුවන්ගේ පුත්‍ර තානාන්තර දෙවෙනි සේන රජුරුවන්. ඔව් දැන් අපි මේ කියන්නේ මේ කස්සප ආදිපාදයන්ගේ පුත්‍ර. මේ කස්සප ආදිපාද කියලා කියන්නේ මුලින් අර පඬි රජුරුව ආපු වෙලාවේදී තා දරු හතරේ කිරිපු තාත්තා කෙනෙක් යුද්ධයේදී මේ යනවා. එයාගේ පුතා තමයි මේ කියන මේ සේන. ඊට පස්සේ මේ දැන් පළවෙනි සේන මිය පරලොව ගියාට පස්සේ දැන් මෙතුමා ඈපා තත්ත්වයට පත් කළා හිටියේ. ඒ නිසා මෙතුමා දෙවෙනි සේන කියලා නමින් පළවෙනි සේන රජුරංගේ ඇවෑමෙන් දෙවෙනි සේන නමින් මෙතුමා රාජ්‍යත්වයට පත් වෙනවා. සංඝා ඔහුගේ බිරිඳ ආපහු මේ අගමේසී තත්ත්වයට පත් කරනවා. මිහිඳු කුමාරයාට සහෝදරයාට දක්කින දේශය දෙනවා. හැබැයි දක්කින දේශය දුන්නාට පුංචි වරද්දක් වෙනවා. දෙල්ලෝ නෑර තමයි එයා අන්තපුරයේ කරපු වරද්දක් නිසා එයා බැහැරව යනවා කොහටද මේ මලේ රට පැනලා යනවා. ඒ පුංචි වරදක් වෙන්න බෑ ඒක. අන්තපුරයේ වරද. ඔව්. ඒ නිසා රජුට බයෙන් යනවා. මේ නිසා ආපහු මේ රජතුමාට උපන්න පුංචි කුමාරාට නං තබන දවසේම දකුණු දෙස අධිපතිකමත් මහාධිපත් අනතුරත් නං තබන දවසේම ලබා දෙනවා. ඒකට හේතුත් කියලා මෙයා ලංකාව විතරක් නෙමෙයි තමයි නේමිතිකෝ කියවද අපි දන්නේ දඹදිවත් රජකමට සුදුසුයි කියන මේ එහෙම තත්ත්වයට පත් වෙනවා කියන අදහස තමයි දැනගෙන
ඔහුට මේ දක්කුණ දේශේ යුවරාජකමටත් පත් කරන්න උපන්න දවසේම. ඉළඟට මේ කාරතුමාදුල වන පඩරජ්ජරෝ මේ දල්දා පෙරහැර පවත්වනවා. ඉළඟට බඳ කියනවා රත්න ප්‍රාසාදය ලැගුණාම මේ අභේගිරිය. අර තිබුණු පිළිමේ මැනික්ගල් නැතු දැකපුහා මොකද මේ කියලාපුවාම ඔන්න ඇමතුවරු පැහැදිලි කරනවා මේකට හේතුව මකක්ද මේ ඔබතුමාගේ පිය රජතුමා ඉන්න කාල පළවෙනි සේනරජුරන් කාලේ මේ පණිරජ්ජුරු ඇවිල්ලා මෙහෙම මේ මංකොල කෑවා කියන කාරණය. එතකොට මේ දැන් මේකෙන් පස්සේ ඉදිරියට අපි දන්නවා මේ ඒ වෙලාවම රජ්ජුරුව කියනවා ඉන්දියාව පාණ්ඩේ දේශය ආක්‍රමණය කළා ආක්‍රමණය කරන්න ඕන කියලා. ඒකට තවත් වාසියක් වෙනවා පණිරජ්ජුරුවන්ගේ කුමාරේ ඉගෙන දෙවන වරගුණ වර්මන් මෙතුමා ඒ රටේ ලංකාවට පැමිණෙනවා ලංකාවේ රජුලුවන්ගෙන් උදව් ඉල්ලගෙන. දැන් මෙහෙම එනිසා අපවුන ලංකා රජු උදව් ඉල්ලන අපුවාම ලංකා රජතුමා ඔහුට උදව්වක් වශයෙන් ආපහු ඉන්දියා දඹදිවට පාණ්ඩ දේශයට ගිහිලා ආක්‍රමණය කරනවා. දැන් ලංකාවේ මේ වගේ අවස්ථා කීපයක් අපි දන්නවා. එකක් තමයි දැන් ඔය ගජබාරජුරුවන් කාලය. ගජබාරජුරුවන් කාලෙත් ගජබාර මේ ඊට පෙර වසවරජුරුවන්ගේ කාලෙන් පස්සේ ලංකාවේ ශ්‍රමිකයෝ ඉංජිනේරවරු වාරි කර්මාන් දක්ෂ අය 12,000ක් අරගන්නවා දකුණු ඉන්දියාවට. පස්සේ ආපහු ගජබාරජුරුව පහළ වුණාම නීලමහා සෙන්පති යොදාගෙන 12,000ට 20,000ක් ඉන්දියාවෙන් මෙහාට ගෙන්වුවා. දැන් මේ අවස්ථාවේ මැණික්ගල්ද අලියතුන්ද නොයෙක් දේවල් කොල්ලකාන ගිපු නිසාත් පණිරටේ මේ දෙවෙනි ඒ කුමාර වර්මන් එයා පැමිණලා උදව් ඉල්ලපු නිසාත් මොකද කරන්නේ මේ රජ්ජුරුව සූදානම් කරනවා මේ කුට්ටා කියන සෙනවියා මුල් කරගෙන සෙන්පතිගේ නම කුට්ටා. කුට්ටා කියන සෙන්පති යටතේ පාණ්ඩි දේශය ආක්‍රමණය කරන්න. දැන් මෙහෙම මේ පාණ්ඩි දේශය ආක්‍රමණය කරනවා කියලා කිපුහාම ලංකාව කියන්නේ දිවයිනා. ලංකා අපි දන්නවා මේ නාවික ශක්තිය නැතුවුණ හැමදාම ලංකාවේ රාජ්‍ය බලය නැතුව ගියා. පෘතුගීසියන් කාලේ ලංකාවේ නාවික ශක්තියක් අපට හරියට තිබුණේ නැහැ. ලංදේශයෙන් කාලේ එහෙම නාවික ශක්තියක් තිබුණේ නැහැ. ඉංග්‍රීසියෙන් කාලේ නාවික ශක්තියක් තිබුණේ නැහැ. අදරත් ඇතර ගත්තාම ලංකාව දිවයිනක් නිසා කුඩු වේවා මද්‍රව්‍ය වේවා පාලනය කරන්න හරි රකින්න හරි අපිට අනිවාර්යයෙන්ම ලංකාව දිවයිනක් නිසා අනිවාර්යයෙන්ම මේ නාවික ශක්තිය මං හිතන්නේ මේ දිනු කරන්න ඕන. ඉතින් අර කියපු කාලේ දැන් 24,000ක් මෙහාට අරගෙන එන්න පුළුවන්කම ලැබුණා අනුරාධපුර යුගයේම නිල මහ යෝධයා කාලේ. ඒකෝල නාවික ශක්තිය තිබුණු නිසා දැන් මෙතන මේ කුට්ටා කියන සෙන්පති යටතේ මේ දසදහස් ගාණක් ඉන්දියාවට පාණ්ඩ්‍ය දේශයටම යවනවනේ. පාණ්ඩ්‍ය දේශ දසදහස් පිරිසියන්න ඕනේ ආහාර පාන. දැන් අලියතුන් අරන් යනවා. අලියතුන්ගේ කැම්බීම අලියතුන් අරන් යනවා කියම සාමාන්‍ය පුංචිනාවක් වෙන්න බෑ. ඒකට ආසියාව ප්‍රථමාධාර කණ්ඩායම් සනිපාරස්සක මෙහෙම ගත්තාම මාස ගාණක් කන්න බොන්න මෙහෙම ගත්තාම මේ දහස් ගාණක් ගොඩබිමින් අරන් යනවා වගේ නෙමෙයි. විදේශ රටකට ගිහිල්ලා ඒගොල්ලෝ ආක්‍රමණය කරලා ඒවා ජයග්‍රහණය කරලා ලෙඩ්ඩු එහෙමත් අරගෙන එන්න හොඳ නාවික ශක්තියක් තියෙන්න ඕන. ඉතින් මේ යුගයේ එනකොට අපි දන්නවා මේ නාවික ශක්තිය ඇති කරගන්නවා. අලියතුන් ගේන්න පවම එහාට රංගනීති මුතුමැණික්. දැන් මේක ඉදිරියට මං හිතන්නේ අනුරාධපුර අවසන් මේ කාලේ මේ ඇති වෙන නාවික ශක්තිය තමයි පළවෙනි විජේබාහු රජුරුවන් කාලේ මහා පෙරකුම්බා රජුරුවන් කාලේ වෙනකොට මේ නාවික ශක්තිය තව තවත් දියුණු බවට පත් වෙලා ඉන්දියාව විතරක් නෙමේ බුරුමේ මියන්මාර් රාමංජ දේශය වගේ ඒ ප්‍රදේශපව ආක්‍රමණය කරන්න පුළුවන් හොඳ නාවික ශක්තියක් ඇති කරගත්තා. ඉතින් ඒකට මේ මුල් අලිතාලං වෙන්න ඕන අලිතාලං කියලා අපිට කියන්න පුළුවන් මේ දෙවෙනි සේනරජුරුවන් කාලේ මේ වැඩිච්ච අලිතාලම. එතකොට මේ අනුව අර මෙහෙන් මේ පැහැරගෙන ගියා වගේම ඊට පස්සේ එහාට අපව ගිහිල්ලා ආක්‍රමණය කළ අපි තව කීවනේ
මතුරාපුරේ ගිනි තියලා. පොද පාණ්ඩි දේශය කියලා කියන්නේ සලකන්නේ දිස්ත්‍රික්ක තුනක්. වර්තමාන ගත්තාම මදුරේ කියන දිස්ත්‍රික්කයයි රාම්නාම් කියන දිස්ත්‍රික්කයයි ඒ වගේම තින්නවේදි කියන දිස්ත්‍රික්කයයි මේ දිස්ත්‍රික්ක තුනට තමයි පාණ්ඩි දේශය කියලා මුල් කාලේ හැඳින්වුවේ. එතකොට මේ දිස්ත්‍රික්ක තුනේම ප්‍රධානම නගරය තමයි මදුරේ නැත්තම් මතුරාපුරේ. ඉතින් මතුරාපුරේ වටලා ගිනි තියලා ඊට පස්සේ ආපහු පැහැරගෙන එහෙම එන්න පුළුවන් මට්ටමට පත් වුණා. ඒ අතින් ගත්තාම විදේශ රටක් අර වගේම තමයි. එහෙ ගිහිල්ලා මේ බලය ආක්‍රමණය කළා ඒ දේවල් මෙහාට අරගෙන ඇවිල්ලා ආව මිසක්කම් ඉන්දියාවේ බලය දිගට පවත්වාගෙන යන්න දෙවන සේන රජුලන්ට අවස්ථාවක් තිබුණේ අර කියපු දෙවන වරගුණ වර්මන් කුමාරයාව ඒ රජකමටපත් කළා සිංහාරූඪ කළා මෙතුමා ලංකාවට පමුණුණා. දැන් මෙතුමාගේ නෑ මේ රජුලෝගේ නෑ මේ කුට්ටා කියන සම්පතිය ඇතුළු පිරිස ආපව නැවත ලංකාවට පමුණුණා. ඉතින් ඉදිරියට මතුරාපුර ඇතුළු විස්තරයක් කියවන්න වෙනවා. ඒක කියලෝලා. අපේ හඳුනේ දැන් අපි මේක ඉදිරියට ගන්න දැන් මොකද හරිම වැදගත් තැනක අපි මේ ඉන්නේ දෙවෙනි සේන රජුලන්ගේ කාලේ මේ කුමාර කතා මේවා හිතලු කතා කියලා මේ හිතන කට්ටියක් ඉන්න නිසා අපිට ටිකක් ඒක වැඩිපුර ඒකන කතා කරන්නට වෙනවා. ලංකාව මොනතරම් යුද ශක්තිය අතින් ඉහළ මට්ටමක තියෙනවද? ලංකාව ඉන්දියාව ලංකාව වගේ 60 ගුණයක් විතර විශාලයි. එදා ඉන්දියාව ඊටත් වඩා විශාලයි. එදා ඉන්දියාව ಭಾರತය කියලා කිව්වේ විශාල භූමි ප්‍රදේශයක්. අද ඔය පකිස්තානය කියලා වෙන් වෙලා තියෙන මේ පැත්තේ තමයි අග්නිදිග ආසියාතික කලාපයත් ಭಾರತයේ හැටියට සැලකිච්ච කාලයක් තිබුණා. එතකොට එහෙව් මහා අධිරාජ්‍යයක පහළ කොටස මේ කාලේ බොහොම ඉහළ මට්ටමින් තිබිච්ච රාජ්‍යයකට ගොසින් ආක්‍රමණය කොට තමන්ගේ අරමුණු ඉෂ්ට කරගෙන ආපහු එන්නට අපේ නායක හඳුරේ කිව්වාගේ අතිවිශාල නාවික ශක්තියක් තියෙන්න ඕනේ. නිකම්ම යුද ශක්තියක් වෙන්න බෑ. රටවල් අතර දේශ සීමාව මොකක් හරි වැට කඩවුලකින් නම් සඳහන් වෙන්නේ ඔවුන්ට පුළුවන් මොනවා හරි මේ වැට කඩාගෙන යන්න. හැබැයි අපි දූපතක් වෙන නිසා මොනතරම් ඉහළ නාවික ශක්තියක් අපිට තිබුණාද කියන කාරණාව අපිට මෙහිදී වැදගත් වෙනවා. ඒක ඊතරම්ම ප්‍රශ්නයක් නැහැ කියලා අපිට දැනෙන්නේ මීට පෙර අපි මේ ලංකාවේ නාවික ශක්තිය පිළිබඳ ඕනතරම් අපේ ඓතිහාසික සාධක වලින් අපි දැනගෙන තියෙනවා. අපේ ඓතිහාසික සාධක විශ්වාස නොකරනවා නම් විදේශීය වාර්තාවල අපේ රටේ නාවික ශක්තිය ගැන ඕනතරම් අපි තොරතුරු දැක තිබෙනවා. ඔය ගේයස් ප්ලිනියස් සීකන්ඩර්ස් විසින් රචනා කරන රෝම ඉතිහාසය නැචුරලිස් හිස්ටෝරියා කියලා ඔවුන් රචනා කරන ඔවුන්ගේ ඉතිහාස පොතේ ඔවුන් සඳහන් කරනවා අර ඇනියෝස් ප්ලකමුෂ් කියන නැවියෙක් තමන්ගේ යෝධ ශක්තිවන්ත නැව අතුරුදහන් වෙලා ඒක හොයාගන්න බැරුව ඉන්නකොට අවසානයේ ඔවුන්ගෙන් ඔහු නැවත මාස 6කට 7කට පස්සේ නැවතත් පැමිණෙනවා ක්ලෝඩියස් රජුරන්ගේ රාජසභාවට. එහිදී මේ ප්ලිනි විසින් කරන වාර්තාවේ මේ නැව තනාදුන්නු තඹපන්ණී එහෙම නැත්නම් මේ අපේ රටට ඒ කාලේ කිව්වේ තඹපන්ණී කියලා තැප්‍රබේනේ කියලා. ඒ තඹපන්ණී හෙවත් තැප්‍රබේනේ නාවික ඉංජිනේරුවන්ගේ විද්‍යා ඉංජිනේරු ශක්තිය ගැන රෝම ඉතිහාසයේ රචනා කරපු ගේයස් ප්ලිනියස් සීකන්ඩස් ඉතා පැහැදිලිව සටහන් කරලා තියෙනවා. ඒ නිසා ලංකාවේ ඉතිහාසයේ මහානාම මහමුදුරන් පටන් ගත්ත මහාවංශේ විශ්වාස නොකරන යුරෝපීය ඉතිහාසයේ විශ්වාස කරන කෙනෙක් ඉන්නවා නම් නැචුරලිස් හිස්ටෝරියා කියන කෘතිය කියවලා බලන්න මේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සතවර්ෂයේ රචනා වෙච්ච එහි ලංකාවේ නාවිකාංගන ලංකාවේ නාවික ශක්තිය සහ ලංකාවේ නාවික ඉංජිනේරු ශක්තිය පිළිබඳ හොඳ තොරතුරු තියෙනවා. ඒ නිසා එතන ඒ බඳු තොරතුරු හරහා ගොඩ නැගෙන විට දෙවෙනි සේන රජුරවන්ට මහා නාවික පිරිවරක් රැගෙන පාණ්ඩ්‍ය දේශයට ගොසින් පාණ්ඩ්‍ය දේශය ජයග්‍රහණය කරගෙන ආපහු වෙනවා කියනකොට අපිට දැන් ඇති වෙන පුදුමය ඇති වෙන්නේ නැහැ. අද අපිට පුදුම හිතෙනවානේ. දැන් පොද වර්තමානයේ අපිට කරන්න බෑ. වර්තමානයේ අපිට පුළුවන් ද ඉන්දියාවත් එක්ක කියලා යුද්ධ කරලා ජයග්‍රහණයක් කරගෙන එන්න දකුණු ඉන්දියාවත් එක්ක. ඒ සඳහා නාවික ශක්තියක් අපිට අද තියෙනවද අපේ නායක හඳුරු අහන විදිහට. ඒ පුදුමයෙන් අපි අතීතයේ දිහා බලනවා. වර්තමාන දුප්පත්කමට අනුව අපි අතීතයේ අපිටත් වඩා දුප්පත් ඇති කියලා හිතනවා. නෑ. අතීතයේ අපට වඩා පොහොසත්. අපි අතීතයේ මේ වර්තමානයට වඩා මේ ලංකාව පොහොසත් දියුණු මට්ටමකින් පැවතුනා කියන එක සාධක සාක්ෂි ඕනතරම් මේ ඉතිහාසයේ තියෙනවා. අපි මහාචාර්යතුමා මේ වෙත යන්නට ප්‍රථම ප්‍රධාන පාලක මැදිරියට ගොඩ වැදීමු. ඉන් අනතුරුව මේ දෙවෙනි සේන රජුරුවන් පිළිබඳ මහාචාර්යතුමාගේ අදහස අපි විමසමු.
හොඳයි. ප්‍රධාන පාලක මැදිරියට යන්නට මත්තෙන් අපි සාකච්ඡා කරමින් හිටියේ දෙවෙනි සේන රජුරුවන් පිළිබඳ. දෙවෙනි සේන රජුරුවන් මදුරාව ආක්‍රමණය කොට ජයග්‍රහණය කර ආවාය කියන ප්‍රවෘත්ති තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ මහාචාර්යතුමනි. මේ රාජ්‍ය යුගයට ඔබතුමීට පිවිසෙන්නට අවසරයි. දෙවෙනි සේන රජුරුවන්ගේ රාජ්‍ය කාලේ ඉඳලා අපි ආපස්සට පොඩ්ඩක් හැරිලා බැලුවොත් මානවම්ම රජුරුවන්ගේ කාලේ දැන් මානවම්ම රජුරෝ මෙහි බලය අල්ලගත්තේ පාණ්ඩ්‍ය දේශයේ උදව් උපකාර ඇතුව. ඒ නිසා බොහෝම සමීප සම්බන්ධකම් තිබුණා ඒ රාජ්‍ය දෙක අතර. සමීප මිත්‍ර සම්බන්ධකම් තිබුණා. ඒ නිසා සමහර විට ඒ දැන් දැන් ඔය කාලේ වෙනකොට අවුරුදු මානවම්මගේ ඉඳලා මේ කාලේ වෙනකොට අවුරුදු 3-400ක් විතර ගත වෙලා. නමුත් හැමදාම මිත්‍ර සම්බන්ධකම් තිබුණි. ඉතින් එහෙම තියෙන කාලේ අපේ දැන් ඉන්දියාවේ මිත්‍රයෙකුත් ඉන්නවනේ. ඒ නිසා අපේ රජවරු හමුදාවක් කියන්නේ මුහුදු බලයක් දියුණු කරගන්න එහෙම අවධානය යොමු කරා නොවෙන්නට පුළුවන්. පළවෙනි සේන රජුරුවන්ගේ කාලේ වෙනකොට ඉන්දියාවේ තිබුණු අපි දා සාකච්ඡා කරපු විදිහට ඉන්දියාවේ තිබුණු දේශපාලන බල අරගලය බල තරඟය අනුව පාණ්ඩවරු අර එච්චරකල් මිත්‍රව හිටපු අය පළවෙනි සේන රජුරුවන් කාලේ ආක්‍රමණය කළා. අපි ඉදක් පහුගිය සතියේක සාකච්ඡා කරා මේ මෙහෙ සියලු වස්තුව කොල්ලකාගෙන ගියා කියලා. ඒතකොට ඒ කියන්නේ මේ රජුර මේ රජවරුන්ට විශේෂයෙන් පළවෙනි සේන රජුරුවන්ගේ කාලේ වෙනකල් මේ රජවරු මේ හමුදා ශක්තියක් ගොඩගෙන විශේෂයෙන් මුහුදු බලයක් නාවක බලයක් ගොඩනැගීම ගැන එච්චර අවධානය යොමු කරේ නැහැ. මිතුරෙක් ඉන්න හින්දා ඉන්දියාවේ ඒක නිසා වෙන්න පුළුවන්. නමුත් පළවෙනි සේන රජුරුවන්ගේ කාලේ වෙච්චි ඒ සිද්ධිය දිහා බලලා දෙවෙනි සේන රජුරුව කරේ ලහි ලහියේ තමන්ගේ හමුදාව විශේෂයෙන් නාවක බලය ගොඩනැගුවා. ගොඩනැගලා ඔහුට බලාපොරොත්තුව තිබුණා තමන්ගේ පියාගේ සහෝදරයාගේ කාලේ සිද්ධ වෙච්චි ආක්‍රමණයට යම් කිසි ප්‍රතිචාරයක් දක්වන්න. ඒ දක්වපු ප්‍රතිචාරය තමයි දෙවෙනි සේන රජුරුවන්ගේ කාලේ ඔය අපි දැන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන සිද්ධිය. එතකොට මේ සිද්ධියේදී අපේ රජුරුව විශාල හමුදාවක් එක්ක නාවක හමුදාවක් එක්ක ගිහිල්ලා අර ආධාර ඉල්ලගෙන ආපු නරගුණවර්මන් රජුරුවන්ට උදව් පිණිස ගියා. ආධාර පිණිස ගියා. ගිහිල්ලා ඒ සටන ජයග්‍රහණය කරා. ඒ සටන ජයග්‍රහණයට කරාට පස්සේ මං හිතන්නේ මහාවංශයේ කියන විදිහටවත් අපේ රජුරුව එහෙක අර පළවෙනි සේන රජුරුවන් කාලේ ආපු පාණ්ඩවරු කරා වාගේ මංකොල්ල කෑමක් කරේ නෑ ඒ රටේ අපේ රජුරුව. අපේ රජුරුව මොකද කරේ? දෙවෙනි රජුරුව මොකද කරේ? තමන්ගේ බලය පෙන්වන්නට අර තමන්ගෙන් ආධාර ඉල්ලගෙන ආපු රාජ්‍ය හිමිකරුවා එහෙ රජ කෙරුවා. එහෙ සිහසුනට පත් කරලා ආවා. ඒතකොට දැන් මේක අර අපේ බොහෝ අවස්ථාවල් වල කියන විදිහට තමන් පාලනේ වාරගන්නේ නැහැ. නමුත් තමන්ගේ ආධිපත්‍යය යටතට ඒ පාලකයා තමන්ගේ ආධිපත්‍යය යටතට තමන්ගේ ග්‍රහණය යටතට පත් කරන මේ එක්තරා ඒ දේශපාලන උපක්‍රමයක් තියෙනවා. ඒක වර්තමානයේ මේ විශේෂයෙන් මේ පෘතුගීසි කාලේ ලන්දේසි කාලේ ඉංග්‍රීසි කාලේ අපේ රටෙත් ওই තත්ත්වෙ තිබුණා. විශේෂයෙන් උඩරට රාජ්‍ය හැම වෙලෙම අල්ලා ගන්න උත්සාහ කරේ උඩරට රාජ්‍ය යටත් කරගන්න මේ උත්සාහ කරේ. ඉංග්‍රීසියෙන් පවා උත්සාහ කරේ උඩරට රාජ්‍ය තමන්ගේ ගැති රාජ්‍ය බවට පත් කරගන්න. ඒතර දැන් අන්න ඒ උපක්‍රමයේ දැන් අපේ අහම්දුරෙද්දත් කිව්ව විදිහට මේක මංකොල්ල කාලා ගියා මිසක් මේක යටත් කරගත්තේ නැහැ. නමුත් අපේ දෙවෙනි ශ්‍රේණි රජුරුව එහෙම නෙවෙයි කරේ. ඒක ගැති රාජ්‍යයක් බවට පත් කරගන්න තමන්ට පක්ෂපාතී රජ කෙනෙක් එහෙ රජ කෙරෙව්වා. ඒතකොට දැන් අපේ ඔන්න අරබතුමා කියපු විදිහට දැන් අන්න දුර්වල වෙමින් තිබුණු අපේ ශක්තිය අපේ නාවක බලය අපේ යුද්ධ බලය දියුණු වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒතකොට ඒ වගේම තමයි තව කාරණයක් අපිට පළවෙනි සේන රජුරුවන්ගේ කාලේදී පොඩ්ඩක් මං හිතන්නේ අපිට කියාගන්න බැරි වුණ අමතක වුණා. හරි බැරි වුණා. ඒක මේ විශේෂයෙන් ආගමික தත්ත්වය අපේ රටේ ඇති වෙච්චි ආගමික වෙනස්කම්.
පළවෙනි සේන රජුරුවන්ගේ කාලේ අපේ රටේ වජිරවාදය කියන, ඒ කියන්නේ තන්ත්‍ර යානයට සම්බන්ධ ඒ මතය මේ රටේ ඇවිදින් දේශනා කරා. පළවෙනි සේන රජුරුවොත් ඒ මතය පිළිගත්තා කියන අදහසක් තමයි තියෙන්නේ. එතකොට ඒකෙන් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් භික්ෂූන් වහන්සේලා පිරිසක් ඇති වුණා. අපේ රටේ මේ කහපාට සිවුර වෙනුවට කළුපාට සිවුර අඳින, ඒකට කියනවා නීලපට දර්ශනය කියලා. එතකොට මේ පළවෙනි සේන රජුරන් කාලේ නීලපට දර්ශනයේ නීලපට දර්ශනය. එතකොට ඒ කියන්නේ පළවෙනි සේන රජුරන් කාලේ තමයි හැබැයි වජිරවාදේ ඉන්නේ. පළවෙනි සේන රජුරුත් ඒ ආගම වැළඳ ගන්නවා. ඒ දර්ශනය වැළඳ ගන්නවා. එතකොට මට කියන්න උත්සාහ කරේ, මම කියන්න උවමනා කරන්න තියෙනද, මේ කාලේ පළවෙනි සේන රජුරන්ගෙන් පටන් අරගෙන ඒ කාලේ අපේ තිබුණු විශේෂයෙන් තේරවාද දර්ශනය, මහාවිහාරයේ තිබුණු තේරවාද දර්ශනය ටිකෙන් ටික දුර්වල වෙනවා. අභයගිරියෙන් ඇවිදින් තියෙනවා මහායානය, ජේතවනයෙන් ඇවිදින් තියෙනවා තන්ත්‍රවාදය. ඒ තුනත් එක්ක තව මේ විවිධ රට, දැන් ඔය අද අපේ රටේ අපි හැමදාම කතා කරන්නේ, නිතර සාකච්ඡා කරන්නේ මේ බුදුහාමුදුරුවෝ ලංකාවේ පුදුනා කියන, මේ රටේ බුදු වුණේ කියන මතවාදේ වාගේ තියෙනවා කියන, ඒ වගේ මතවාද මේ කාලෙත් නීලපර දර්ශනය වාගේ භික්ෂූන් වහන්සේලා විවිධ නිකායන් සහ විවිධ අදහස් ප්‍රචාරය කරන අය අපට දක්නට ලැබෙනවා. එතකොට එතෙන්දී ඒකෙන් පැහැදිලිව පේන්නේ, දැන් අපේ රටේ ස්ථාවරව තිබුණු තේරවාද බුදු දහම ටිකෙන් ටික පරිහානියට පත්වේගෙන යනවා. ඒකට ඒකේ දුර්වලකම් ඇති වෙනවා. එතකොට ඊළඟට එන චෝලාක්‍රමණයෙන් අපේ බුදු දහම සම්පූර්ණයෙන්ම වාගේ යටපත් වෙන තත්ත්වයක් එනවා. ඒකේ ආරම්භය මේ සේන රජවරුන් දෙදෙනාගේ කාලයේදී තමයි ඒක ඒ තත්ත්වයේ ඉස්මතු වෙන්නේ. ඒ වගේම තමයි දෙවන සේන රජවරුන් කාලේ තවත් තියෙන වැදගත් සිද්ධියක් තමයි, දැන් අපි මෙතෙක් කරගෙන මානවමගේ කාලේ ඉඳන්ම අපි කතා කරාට, මොකද දැන් අර රජවරුන්ගේ ආර්ථික ක්‍රියාවලියක් අපට දක්නට ලැබුණේම නැහැ. නමුත් දෙවන සේන රජවරුන් කාලේ වෙනකොට නැවත වාරි මාර්ග, කියන්නේ රජවරුන්ගේ ප්‍රධානම වගකීමක්, යුතුකමක්, කාර්යභාරයක් වශයෙන් සැලකපු වාරි මාර්ග ඉදිකිරීමේ කටයුතු වලට විශේෂයෙන් දෙවනි සේන රජුරෝ යොමු වෙනවා අපට දක්නට ලැබෙනවා. එහෙමයි. අපි ඉතා ඉක්මනින් මේ අපේ ඉශංක මල්සිරි වෙතට හැරෙන්නේ. දැන් එතුමන්ට මේ අපේ සාකච්ඡාවේ බොහෝ විට අවසානය දෙන්නේ මේ අපිට සාකච්ඡා කරන්න තියෙන තොරතුරු ටික ඔක්කොම එතුමන් හරහා ගෙන ගන්න ඕන නිසා. දැන් ඉශංක, දැන් මේ දෙවනි සේන රජුරෝ ගැන සාකච්ඡා කරනකොට අපිට ප්‍රධාන වශයෙන්ම කාරණා, ප්‍රධානම කාරණා බවට පත් වෙන්නේ මේ මදුරාවත් එක්ක පවත්වන යුද්ධ තත්ත්වය. අපිට ඒක මේක නිකන් මේ හිතලු කතාවක්ද, සුරංගනා කතාවක්ද? එතකොට ගජබා රජුරෝ ඉන්දියාවට ගියා කියපු තැන ඉතින් යගදාවකින් මුහුද දෙබෑ කරගෙන ගියා කියලා කියාපුවාම ඒ යගදාවකින් මුහුද දෙබෑ කරගත්තා කියලා කියන කතාවම නිකන් සුරංගනා කතාවක් වගේ නිසා ඒ මුළු පුරාවෘත්තයේම සුරංගනා කතාවක්, ඒක බොරු මිත්‍යා කතාවක් බවට පත් කරනවා. සාහිත්‍යයේ තියෙන ඒ වීරත්වය ප්‍රකාශ කරන්නට, නීල මහා යෝධයාගේ වීරත්වය ප්‍රකාශ කරන්නට යගදාවකින් මුහුද දෙබෑ කළාය කියන එක අපි සංකේතාර්ථයෙන් මේ මුහුද තරණය කොටගෙන මුහුද දෙබෑ කරගෙන ගියා හා සමාන මහා නාවික ශක්තියක් ගියා කියලත් අපිට හිතා ගන්නට පුළුවන්. නමුත් ඉතින් ඒ සාහිත්‍ය එහෙම තමයි. ඒ වගේ මෙහිදී අපට මේ හමුවන මදුරාව ආක්‍රමණය කිරීම කියන කාරණා ප්‍රධාන වශයෙන් මෙතන වැදගත් වෙන්නේ. මදුරාව ආක්‍රමණය කරන්නට මූලික වෙච්ච කාරණාවම පුරාවිද්‍යාත්මකයි. නේද? රත්න ප්‍රාසාදයට දෙවෙනි සේන රජුරුව පැමිණියාම ඒ රත්න ප්‍රාසාදයේ වෙලා තියෙන අඩුලුහුඬුතා, එහි තිබිච්ච වස්තුන් නැතිකම, එහි තියෙන තිබිච්ච දඹරන් පිළිම, මැණික්ගල් ලැබූ පිළිම, මේව නැති වෙච්ච වෙලාවේ ඇමතිවරුන් අතර ඇති වුණ සාකච්ඡාවකදී ඇමතිවරුන් කියන්නේ ඔබේ පිය රජුරුවන්ගේ කාලේ ඉන්දියාවේ, දකුණු ඉන්දියාවේ සිට පැමිණි මේ ආක්‍රමණිකයින් මේව හැරගෙන ගියා කියන තොරතුර මතනේ ඔවුන් නැවත ගිහිල්ලා මේ මදුරාව ආක්‍රමණය කොට
මේ වස්තුව නැවත නැවත අපේ රටට රැගෙන ආ යුතුයි කියලා සේනාපතියන් යොදවන්නේ. ඒ නිසා මේ සියලු කාරණා අපිට ඒ රට ඒ පැත්තෙන් ඒ රටේ ඉතිහාසයේ රටේ අභිලේඛන හෝ ඒවා ආශ්‍රිතව මේ ඔප්පු වෙනවද? එතකොට වෙනත් අභිලේඛන වලින් අපිට මේ ඔප්පු වෙනවද? මේ කියන කාරණා අපිට දේශපාලනිකව පැහැදිලි කරන්නට හොඳයි. ද මහාවංශයේ දෙවනි සේන විසින් මදුරාපුරය ආක්‍රමණය කිරීමට අදාළ කතාවට හේතු වුණු සිද්ධිය දක්වනකොට පොඩි පරස්පරතාවක් පෙන්නුම් කරන බවත් කියන්න ඕනේ. මොකද දැන් ඔය ඔබතුමා කියපු කතාවම අරන් බැලුවත් දෙවනි සේන රත්නප්‍රාසාදයට යනවා ගිහිල්ලා අර ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාව තිබිච්ච පීඨිකාවසලට ගියාම ඒ පීඨිකාව හිස් වෙලා තිනව දකින්න. ඊට පස්සෙ තමයි ඌ අහන්නේ කෝ මේ පිළිමේ කියලා. ඊට පස්සේ අමතරෝ පිළිතුරු දෙනවා ඔබතුමාගේ මහපියාණන් මහප්පගේ කාලේ ඇතිවෙච්ච ආක්‍රමණයේදී මේ ප්‍රතිමා වහන්සේ පැහැරගෙන ගියා කියලා. එයින් කෝපයට පත් වෙන දෙවනි සේන තීරණය කරනවා තමන්ගේ රට ඇතුවිච්ච ගෞරවයට ඇතුවිච්ච පළුද්ද නැති කරගන්න මදුරාව වහම ආක්‍රමණය කරන්න ඕනේ කියලා. මෙහෙම කතාවක් තමයි මහවංශය අපිට කියන්නේ. නමුත් දැන් මේ වයස් සීමා අරගෙන බැලුවම පළවෙනි සේනගේ කාලේ ඇතිවෙච්ච ආක්‍රමණය එක ප්‍රබල සංසිද්ධියක් දේශපාලනික වශයෙන් කොහොමද දෙවනි සේන නොදැන සිටියේ? ඒ හානිය විශේෂයෙන්ම අභේගිරිට වෙච්ච හානිය රත්නප්‍රාසාදයට වෙච්ච හානිය ඇයි දෙවනි සේනට අමතක වෙලා තිබුණේ? ඒ තරම්ම කුඩාත් දෙවනි සේන මේ ආක්‍රමණය ඇති වෙනකොට කියන එක ගැටලුවක්. ඒ නිසා මේ තීරණාත්මක සංසිද්ධිය පිළිබඳ යොමුවට මහවංශය මේ වගේ කතාවක් සම්බන්ධ කළා වෙන්න පුළුවන් සමහරලාවට. නමුත් අපිට වැදගත් වෙන්නේ කුමන සිද්ධියක් නිසා හෝ මදුරාව ආක්‍රමණය කිරීම සඳහා දෙවනි සේන ගත්ත තීරණය. එතකොට දෙවනි සේන පළවෙනි සේන රජුරන්ගේ මල්ලේගේ පුතා. ඒ අර්ථයෙන් පළවෙනි සේන ඔහුගේ මහප්පා වෙනවා. දැන් එතකොට මේ දකුණු ඉන්දියාව ආක්‍රමණය කරන සිද්ධියත් ශ්‍රීමාර ශ්‍රීවල්ලභ ලංකාව ආක්‍රමණය කළ නිසාම ඇතින සිද්ධියක් කියලා හිතන්න හොඳ නැහැ. මෙතනදිත් බලපානවා දකුණු ඉන්දියාවේ මේ වෙනකොට ඇති වෙන දේශපාලනික ව්‍යාකූලත්වය. අර දේශපාලන බලය හැමතිස්සෙම එකම තත්වයකින් තියෙන්නේ නැහැ. මේක වෙනස් වෙනවා. හරියට මේක නිකන් මුහුදේ තියෙන ස්වභාවික තත්ත්ව වගේ. එක සැරේකට නිශ්චලව තියෙනවා. තවතලයකට ඉතාම ව්‍යාකූල තත්ත්වයකටපත් වෙනවා. දේශපාලනත් එහෙමයි. දැන් මෙතෙක් කාලයක් පාණ්ඩ්‍යව අතිශය බලවත් තත්ත්වයක හිටිය අපි දැක්කා. ඔන්න දැන් ඒ තත්ත්ව වෙනස් වෙමින් යනවා. එක පැත්තකින් පල්ලවයන්ගේ පාලකයා වශයෙන් නෘපතුංග වර්මන් කියන පුද්ගලයා බලයටපත් වුණා. නෘපතුංග. ඒ නෘපතුංග රජුරුව ලංකාවේ පාලකයා සමග, ඒ කියන්නේ දෙවනි සේනස් සමග බොහොම මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළා. අනෙක් පැත්තෙන් පාණ්ඩවයන්ගේ ඒ ඉතාම බලවත් ස්ථාවර තිබ්බ රාජ්‍ය ව්‍යාකූල වෙනවා. හේතුව තමයි ශ්‍රීමාර ශ්‍රී වල්ලභ සහ ඔහුගේ පුත්‍රයා වෙච්ච වරගුණ. ඒ කියන්නේ දෙවනි වරගුණ අතරේ ගැටුමක් ඇති වෙනවා. එතකොට ඒ අභ්‍යන්තරික වශයෙන් ඇති වෙන ගැටුම බලපානවා ඔවුන්ගේ ස්ථාවරත්වය සඳහා. අර කියමනක් තියෙනවා යම් ශිෂ්ටාචාරයක් විනාශ වෙන්න බාහිර බලවේගයකට බෑ විනාශ කරන්න. එහෙම විනාශ කරන්න නම් අනිවාර්යෙන් අභ්‍යන්තර අරගලයක් ඇති වෙන්න ඕනේ. අභ්‍යන්තරයේම බිඳ වැටීමේ බීජය පහළ වෙන්න ඕනේ කියලා කියනවා. ඒ වගේ ශ්‍රීමාර ශ්‍රී සහ වරගුණ අතර ඇති වෙච්ච ගැටුම නිසා වරගුණ කුමාරයා උදව් ඉල්ලනවා දෙවනි සේනගෙන් තමන්ගේ පියාට විරුද්ධව. මේ කාලයේදීම නෘපතුංග, ඒ කියන්නේ පල්ලව රජුරුවොත් ශ්‍රීමාර ශ්‍රීට විරුද්ධව කරල්ලක් ඇති කරනවා. එතකොට ශ්‍රීමාර ශ්‍රී වල්ලභ දෙපැත්තකින් අසරණ වෙනවා. එක පැත්තකින් පල්ලව ආක්‍රමණයක් එනවා. ඒ පල්ලව ආක්‍රමණය මැඩපවත්තන්න ඔහු උතුරට යනවා. උතුරට ගියාම දකුණින් දෙවනි සේන පහර දෙනවා. ඉතින් මේ දිශාගත පහර දීම කියන එක හරිම වැදගත් දෙයක්. අපේ පරණ සටන් ක්‍රම අරගෙන බැලුවට පස්සේ පේනවා ඉතාම ජයග්‍රාහී සටන් වලදී ඒගොල්ලෝ දැඩි අවධානයක් යොමු කරලා තිනවා පහර දෙන්න ඕනේ මොන පැත්තෙන්ද, කොයි විදියට. දැන් උදාහරණයක් කියනවා නම් පළවෙනි විජයබාහු පොළොන්නරුව ජය ගන්න තුන් පැත්තකින් පහර දෙනවා. දුටුගැමුණුත් ඒ වගේ උපක්‍රම අනුගමනය කළා. මෙතනදිත් ශ්‍රීමාර ශ්‍රී වල්ලභට දෙපැත්තකින් සතුරන්ට මුහුණ දෙන්න එනවා. ඒ නිසා ඔහු දකුණේ සතුරාට මුහුණ දෙන්න උතුරේ සතුරාගෙන් බේරිලා දකුණට එනවා. ඒ අවස්ථාවේදී ඔහු සම්පූර්ණයෙන්ම පරාජයට පත් වෙනවා. ඇත්තම දෙවනි සේනම නෙවෙයි පුද්ගලිකව මේ ආක්‍රමණය කළේ. ඔහු අර කුට්ටා නැත්නම් කුට්ටක කියන සෙනෙවියාව තමයි යවන්නේ මදුරා දේශය ආක්‍රමණය කරන්න. ඔවුන් ඉන්දියාවෙන් ගොඩ බැහැලා මදුරාපුරය ආක්‍රමණය කළා. රජමාලිකා සංකීර්ණයේ ගිනි තියලා විශේෂම භාණ්ඩාගාරය මුළුමනින්ම තමන් ඇතුළත ගන්නවා.
එහෙම අරගෙන අවසානයේදී තමන්ට හිතවත් වෙච්ච අර වරගුණ කියන කුමාරයාව බලයට පත් කරනවා. ඒ කියන්නේ මදුරාපුරයේ සිංහාසනය වෙනස් කරනවා. වෙනස් කරලා නැවත ලංකාවට එනවා. මහවංශය කියනවා නැවත ලංකාවට ආවට පස්සේ අර කුට්ටක කියන සෙනෙවියා ඇතුළු පිරිස මහත් හරසරෙන් පිළිගත් අනුරාධපුරයේ ඔල්වර්සන් නාදෙන් දෙදරා ගියා කියලා කියනවා. එහෙම පිළි අරගෙන වුන්ට කරන්න ඕනේ උපහාරය පුද කළා. හැබැයි එහෙම බලයටපත් වෙලත් අර වරගුණ කුමාරයාට බොහොම ටික කාලයයි බලේ ඉන්න පුළුවන් වුණේ. ඔහුට සිද්ධ වුණා නෘපතුංගවර්ම නැත්නම් පල්ලව රජුරවන්ට යටත් වෙයි. නැවතත්. ඒ නිසා දකුණු ඉන්දියාවේ බලය ආපහු සැරයක් පාණ්ඩයන්ගේ බලය මාරු වුණා පල්ලවයන්ගේ අධිපතිත්වයට. ඉතින් මෙහෙම ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙනවා. නමුත් මේ ලංකාවේ මේ කාල සීමාවට අදාළව ශිලාලේඛන 10කට ආසන්න ප්‍රමාණයක් හම්බුලා තියෙනවා. මම කිව්වා මේන් පස්සේ දෙකටම අපිට ශිලාලේඛන බහුලයි කියලා. මේ ශිලාලේඛන පරීක්ෂා කිරීමත් අතිශය වැදගත්. දෙවෙනි සෙන්ටයි අයිති සෙල්ලිපිවල ඔහු හඳුන්ලා තියෙන්නේ සිරිසංමෝ මපුරුමුකා කියලා. ඉතින් අපි දැක්කනේ පළවෙනි සේන අබාසල මපුරුමුකා කියලා. මෙයාම හඳුන්වන්නේ සිරිසංමෝ මපුරුමුකා. ඒ කියන්නේ සිරි සංගබෝධ කියන විරුද්ධය තමයි දෙවෙනි සේන පාවිච්චි කළේ. ඒක වංශ කතාවෙත් තියෙනවා. ඒ නිසා ඉතාල පැහැදිලි මේ දෙවෙනි සේන කියලා. ඒ දෙවෙනි සේන රජුරුවන්ගේ අභිලේඛන ව්‍යාප්තලා තිනවා ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක 3ක අනුරාධපුර දිස්ත්‍රික්කේ පුත්තලම් දිස්ත්‍රික්කේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කේ. එතකොට මේ අභිලේඛන අතරින් අභිලේඛන දෙකක් විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ඒ එකක් තමයි අප්පුවැව අභිලේඛනය කියන එක. අනිත් එක තමයි මිහින්තලේ තියෙන අභිලේඛනය. මේ දෙක ඉතා වැදගත්. දැන් මේ දෙක අතරින් මම මුලින් ඉදිරිපත් කළොත් මිහින්තලේ තියෙන අභිලේඛනය, මේ අභිලේඛනය දැක්වෙන්නේ විවිධ රාජකීය නිලධාරීන් විසින් මිහින්තලා විහාරයට ලබා දී යුතු රන් කලන් ප්‍රමාණ නිශ්චය කිරීම. එතකොට මිහින්තලා විහාරයේ මේ වෙනකොට මහා පරිමාණ ආදායම් ලැබෙන විහාරයක් බවට පරිවර්තන වෙමින් තිබ්බා. මේක උච්ච අවස්ථාව වෙනවා ඊළඟට 4 වෙනි මහින්දගේ කාල සීමාවෙදී. එතකොට විවිධ පුද්ගලයෝ, කවුද මේ පුද්ගලයෝ? එක්කොටසක් තමයි වෙල්වැස්සන්. වෙල්වැස්සන් කියලා කියන්නේ මේ කෘෂිකර්ම නිලධාරීන්. ඒගොල්ලොත් යම් රන් කලන් ප්‍රමාණයක්, මේක කලඤ්ඤු කියලා මේ චෝල අභිලේඛනවල කලඤ්ඤු කියලා වචනයක් තියෙනවා, කලන්. ඒ කලන් ප්‍රමාණයක් දෙන්න ඕනේ මිහින්තලා විහාරයට. ඊට පස්සේ තවත් කොටසක් තමයි උදකදර කියලා කියන්නේ දිය සම්බන්ධයෙන් වගකීම් දරපු අය. උදක දහාර කියන වචනය පාලියේ වැවේ අයිතිවාසිකම දරන ජව වෙන්න පුළුවන්, එළ මාර්ග වෙන්න පුළුවන්, දිය බෙදුම් ජලය පිළිබඳ අධිකාරීත්ව දරපු පුද්ගලයෝ උදක දහාර. ඒගොල්ලොත් දෙන්න ඕනා ඒගොල්ලොන්ගේ මුදල් ප්‍රමාණයක්, රන් කලන් ප්‍රමාණයක් මිහින්තලා විහාරයට. ඊට පස්සේ තියෙනවා අරිකිලය. අරිකිලය ලෙයා කියලා කියන්නේ ලේකම්. අරිකිලයා දැන් මිහින්තලා පූර්ලිපිල දෙනවා කරඬුලයා. ඒ කියන්නේ කරඬු සම්බන්ධ ලේකම් වාර්තා තිබ්බාය. අරිකි කියලා කියන්නේ මේක එන්නේ පාලි ආරක්ක කියන වචනයෙන්, සිංහලට එන්නේ අරක කියලා. අපි කියන්නේ දෙවිවරු වරක් ගන්නවා කියලා. ඒ කියන්නේ ආරක්ෂාව. අරිකිලයා කියලා කියන්නේ ආරක්ෂක ලේකම්. ආරක්ෂක ලේකම්. ආරක්ෂක ලේකම් පවා මිහින්තලා පන්සලට ගෙවන්න ඕන රන් කලන් ප්‍රමාණයක් ආරක්ෂක ලේකම්. ඊළඟට තියෙනවා ආය වචනයක් මේ පිරිවහන්නා. මේ කියලා කියන්නේ මෙහෙ කියන්නේ කටයුතු. පිරිවහන්නා කියන්නේ අධීක්ෂණය කරන්න. ඒ කියන්නේ විහාරයේ පිටවැඩ සහ බාහිර වැඩ, අභ්‍යන්තර වැඩ අධීක්ෂණය කළ කෙනා, වැඩ සුපරීක්ෂක සුපරින්ටෙන්ඩන්ට් කියන කෙනා. ඔහුත් රන් කලන් ප්‍රමාණයක් ලබා දිය යුතු තිබුණා මිහින්තලා විහාරයට. ඉතින් ඔය වගේ රන් කලම් ප්‍රමාණ ගැන විස්තර කළා. ඊට පස්සේ හරි ලස්සන දෙයක් කියනවා. ඒ තමයි මම මේ සෙල්ලිපි තියෙන වාක්‍යෙම කියන්නම් මේක පැහැදිලි වෙන්න. මේක කියනවා සෑගිරි ගල් උඩ. සෑගිරි ගල් උඩ කියලා කියන්නේ මිහින්තලා කන්ද උඩ. තලන්. තලන් කියලා කිව්වේ තල් ගස් වලට. තල් ගස්. පුලුපන්. පුලුපන් කියලා කියන්නේ පොල්. තල් ගස්, පොල් ගස්, ඊළඟට මිවන්. මිවන් කියලා කියන්නේ මේ සැපතිල්ල කියන එකයි. සැපතිල්ල ගස්. ඊට පස්සේ සිනිබලන්. සිනිබලන් කියලා කියන්නේ සියඹලන්. සියඹලා ගස්. නොකපනු ඉස. කැපීම තහන. මේ මිහින්තලා ගල උඩ තියෙන පොල්, තල්, සියඹලා, සැපතිල්ල මේ ගස් කපන්න තහන කරලා තියෙනවා. ඊට පස්සේ කිනෝ කැපියු. යම් කෙනෙක් කැපුවා නම්
කමතැන් ගෙන කමතැන් කියලා කියන්නේ මිහින්තලේ පරිපාලනය භාරව හිටි නිලධාරීන් කටයුතු භාරව හිටි නිලධාරීන් ඒ අය විසින් අත්අඩංගුවට ගන්න ඕනි කමතැන් ගෙන දඬු ගන්න අයස දඩ ගහන්න ඕනි මේ අයට දඩ ගහන්න ඕනි ඊට පස්සේ කියනවා මේ මිහින්තලේ ඉන්නවා පර්වතයේ වාස කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා පිරිවෙනේ වාස කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා ඒ දෙගොල්ලන්ගෙම යම් ආකාරයක කුලියක් අය කරලා තියෙනවා ඒ කුලිය විහාරයට අය කරගන්න ඕනේ කියලා තියෙනවා වෙන කිසිවෙකුට ගන්න බෑ විහාරයට අය කරගන්න ඕනේ කියලා කියනවා ඊට පස්සේ කියනවා එතෙක් කල් මේ විහාරයෙන් රාජකීය භාණ්ඩාගාරයට රදුලට රදුල කිවි රාජකීය භාණ්ඩාගාරය රදුලට ලබාගත් යම් ආදායමක් තියෙනවා නම් ඒ ආදායම මුළුමනින්ම විහාරයට අත්පත් කරගන්න අවස්ථාව සල්සල් දීලා තිනවා මේ මිහින්තලා පූර්ව ලිපියේ. ඒතර මේ මිහින්තලා ලිපිය. ඒතර මේක ඊට වැදගත් දෙයක්. ඊළඟ ලිපිය තමයි ඊට වැදගත් ලිපිය මුල්ලේ කැටිය. මුල්ලේ කැටිය තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේමයි. මුල්ලේ කැටිය ලිපිය මෙයා කියනවා අමුතු ලිපියක් මේක. ඉතින් අතිශය දුර්ලභ දෙයක්. බොහොම කෙටි ලිපියක්. මේක තියෙන්නේ පොකුණක ඉඳපු මාළුන්ට කරපු ප්‍රදානයක්. මේක අත්තානි කණුවක්. දත්තානි වරප්‍රසාද දෙන්නේ ගම්වලට පන්සල් වලට රෝහල් වලට මේක පොකුණු කිටිය මාළුන්ට මේක කියනෝ සිරිසංගමෝ රජපහේ නව වෙන්නේ සිරි සංඝබෝධි රජුගේ 9 වෙනි වර්ෂේ අත්තානි මේ අත්තානි කනුව හිටියු කියනෝ පොකුණට් අභිෂේක් මස්නට් මේ පොකුණේ ඉන්න මේ අභිෂේක මාළුන්ට ඒ කියන්නේ පොකුණින් මාළුන්ව තනදුනේ අභිෂේක මාළු ඒ වගේම ගස්කොළවලට මේ පොකුන් බද් මේ පොකුණ අවට මාළුන්ට ගස්කොළවලට හා මේ පොකුණවට කලාපේ අනියා නොකරුණුකොට් අහිතක් නොකිරීම පිණිස වරදක් නොකිරීම පිණිස හානියක් නොකිරීම පිණිස හින්දු හිටවපු අත්තානි කණු පෙරහැර අත්තානි කණුවයි අත්තානි වරප්‍රසාද කණුවයි කියලා මේක කියනවා. ඉතින් මේක දුර්ලභ දෙයක් මේ මාළුන්ට ගස්කොළන් වලට දීපු දෙවනි සේන දීපු වරප්‍රසාද. ඒ වගේම අප්පුවේව කියලා සෙල්ලිපියක් තියෙනවා. ඒත් අනුරාධපුර දිස්ත්‍රික්කයේමයි. ඒක පිටුලා තියෙන්නේ සිරිසංගම අපුරුමුකා 12 වෙනි. 12 වෙනි අවුරුද්දේ. ඒක කියනවා ඒ විහාරයට විවිධාකාර වරප්‍රසාද දීලා අවසානයේ කියනවා මෙයට අනියාකල මේවට හානි කරපු මේ වරප්‍රසාද වලට බාධා කරපු කෙනෙක් ඉන්නවනම් කවුඩු වෙන්න ඕනේ. බලු බල්ලු වෙන්න ඕනේ. ගම්හුරු හුරු කියන්නේ ඌරානේ සූකර කියන වචනේ ගම්හුරු ගම්හුරු වෙන්න ඕනේ කියලා මේ ශාප කරලා තිනවා මේ ශාප පාට. ඉතින් මේ වගේ මේ විතරක් නෙවෙයි පඬුවස් නුවර විරඳගොඩ ඊළඟට සමහර අය හිතනවා ගැරණිගල ලිපියත් මේ දෙවෙනි සේනගේ කියලා සහ වියවුල් පොත මේ වියවුල් පොත ලිපියත් වැදගත්. මොකද මේ වියවුල් පොත ලිපියේ මේ රජුරුවන්ගේ අර මහපා මහින්ද ගැන සඳහන් වෙලා තිනවා. ඒ මහින්ද සහ මේ රජුරු දෙන්නම එකතුලා තමයි මේ ප්‍රදානය කරන්නේ. ඒක කියන්නේ සිහිගිරි බිම සාගුණා පන්හලට දුන්නු ප්‍රදානයක්. සිහිගිරි බිම කියන්නේ සිහිගිරිය භූමිය. දැන් අපි අමතක කරන්න හොඳ නැහැ මේ කාලේ මිනිස්සු කණ්ඩායම් වශයෙන් එකතුලා සිහිගිරිය බලන්න යනවා. කුරුටු ගීත ලියනවා. මේ අපි කතා කරන කාලේ. ඒතර මේ සිහිගිරි භූමියේ තියෙන සාගුණා කියන පන්හලට දීපු ප්‍රදානයක්. මේ වචනේ හරි වැදගත්. මොකද මේ පන්හල කියන වචනේ හම්බෙන්නේ මම දන්න තරමින් හම්බෙන මුල්ම අවස්ථාව තමයි මේක. පන්හල කියන වචනේ. පන්හල කියලා වචනේ එන්නේ පන්නශාලා කියන පාලි වචනේ. පන්නශාලා. ඒකෙන් තමයි පන්සල කියන වචනේ එන්නේ. එන්නේ පන්හල කියලා කියන්නේ පන්සල කියන අපි අද පාවිච්චි කරන පන්සල කියන වචනේ මුල්ම ස්වරූපය. ඒක අපිට මුලින්ම වගේ හම්බු වෙන්නේ දෙවනි සේනගේ මේ අභිලේඛනයේ. ඒ පන්හලට දීපු මොකද ඉස්සර කාලේ පන්සල් වල උලුකට සෙලිකලේ නැහැ. තෘණ වර්ග තමයි වහල්ට සෙවිලි කළේ. ඒ නිසා පන්නශාලා කිව්වා මුල්ම කාලේ. පස්සේ නුලුකට ආවේ. ඉතින් නමුත් අපි තාම පන්සල කියලා කියනවා. අද නම් දැන් ওই දෙවෙනි සේන රජුරන්ගේ කාල වෙනකොට අපි මහා විහාරය, අබේගිරිය ආදී උළු වලින් සෙවිලි කරන ලද මහා විහාර සම්ප්‍රදායක් සකස් කරගෙන ඉවරයිනේ. නමුත් ඒ විහාරය කියන ගොඩනැගිල්ල උළු සෙවිලිකට සකස් කළාට දැන් ඔය දෙවෙනි සේන රජුරන්ගේ කාලෙකට අනුරාධපුරයේ සකස් කරලා ඉවරයිනේ. මේ තාම මේ පන්නශාලාව කියන ඇත්තට මෙහෙමයි. ඒ සමහර වචන තියෙනවා පස්සේ වයි මේ ගොඩනැගිල්ල වෙනස් වුණාට වචනේ වෙනස් වෙන්නේ නැහැ. ඔව් අදත් අපි මේ උළු හැවිලි කර පන්සල් උදාහරණයක් කියනවා. උදාහරණයක් ගෙඩිගිය කියලා කිව්වේ ඇත්තටම මුළුමනින්ම වහලෙත් එක ගඩොලින් හදපු ගොඩනැගිල්ල. අපි මේ නාලන්දා ගිරිකටත් කියන ගෙඩිගිය කියලානේ. ඔව්. ඒකනේ ඒක හැදුවේ ගඩොලින් නෙවෙයිනේ. ඒ මාධ්‍ය වෙනස් වුණාර නම දිගටම ආවා. දැන් මම තව උදාහරණයක් කියනවා මේ වැද්දන්ගේ තියෙනවා වැද්ද පොරවට කියන්නේ ගල් රැක්කේ කියලා. වැද්ද
මොකද තලයට තිබ්බේ ගලක්. තිබුණු මෝහත් සහිත ගලක් තමයි මුලින් රිටකට හයි කළ තිබ්බේ. ඒස ගල් රැක්කේ කියලා තමයි මුල් කාලේ වැද්ද පාවිච්චි කළේ. පස්සේ ඒගොල්ලෝ යකඩ වලට මාරු වුණා. දැන් අද තියෙන යකඩ තලේනේ. හැබැයි තාම කියන්නේ ගල් රැක්කේ කියලා. ඒස මාධ්‍ය වෙනස් වෙනවා, වචන වෙනස් වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. අපිට හරියම වැදගත් තොරතුරු ප්‍රමාණයක් තමයි ශංගමාල්සිරි පුරාවිද්‍යාත්මකව ගෙනත් අපිට නැහැ ගෙන හැර පැය ප්‍රධාන වශයෙන් මට කියන්න හිතුණා අර පහුගිය කාලේ මේ විග්නේශ්වරම් උන්නහේ කියලා තිබුණනේ ලංකාවේ මේ මහාවංශයේ ප්‍රබන්ධ සාහිත්‍යයක්ය ආදී වශයෙන් මේ ලංකාව සිංහල බෞද්ධයන්ගේ රටක් නොවේය කියන තර්කයට මේ ජාතිවාදී අරමුණෙන් එතකොට මේ කියන්න තියෙන්නේ පුරාවිද්‍යාව ටිකක් ඉගෙන ගන්න කියලා එතුමාට. මේ පුරාවිද්‍යාව ටිකක් ඉගෙන ගත්තා නම් පුරාවිද්‍යාවේ තියෙන කාරණා ඊට වඩා හුඟක් වෙනස්නේ. එතකොට ලංකාවේ මම හිතන්නේ වර්තමාන පුරාවිද්‍යාඥයින් පවා දැන් අපි බොහොම පැරණි ලෙස තමයි සලකන්නේ පර්ණ විතාන සූරීන් මෙහෙම. හැබැයි එතුමන්ලාගේ පුරාවිද්‍යාත්මක ගවේෂණ සොයා ගැනීම සහ වර්තමාන පුරාවිද්‍යාඥයන්ගේ සොයා ගැනීම අපි සංසන්දනය කළොත් වටිනාකම වැදගත්කම කියන කාරණාව කොහටද අපිට ඉතුරු කරන්නට වෙන්නේ? අද බොහෝ විට අපි පුරාවිද්‍යාව විශ්ංක මාසෙරි අපිට උත්තර දෙන්න වෙලාවක් නැහැ. අපේ කාලය හවසන් සෙනසමත් මේ ප්‍රශ්න අපි ඉස්සරහට හරි ගමු. අද පුරාවිද්‍යාව කියන එක ප්‍රාග් පුරාවිද්‍යාවට බොහෝ විට වෙන් කරලා තියෙනවානේ. ප්‍රාග් පුරාවිද්‍යාව ප්‍රාග් ඓතිහාසික යුගයේ, ලෙන් යුගයේ, ගෝත්‍රිකයන්ගේ යුගයේ අපේ රට විජය රජුරවන්ට පෙර ජනාවාස වී තිබුණාය කියන සොයා ගැනීම පුරාවිද්‍යාඥයෝ සිද්ධ කරලා දැන් හුඟා කල්නේ. නමුත් අපේ මහාවංශයේ උත්පත්ති කතාවේ විජය රජුරන්ගේ සිර අපි පැවැතුනා කියලා සාහිත්‍යයකව තිබුණාට අපේ රට ඒ විජයාවතරණයට බොහෝම ඈත කාලයක සිට දියුණු සංස්කෘතියක් සහිත රටක් කියන එක සිරාන්දරණිය ගල අනුරාධපුරයේම පවත්වපු පුරාවිද්‍යා කැණීම් වලින් ඔප්පු සිද්ධ වෙලා තියෙනවනේ. ඒක අද අලුත් තොරතුරක් නෙමෙයි. ඒ තොරතුරු පස්සේම පන්නන්න නැතුව මේ අභිලේඛන ශාස්ත්‍රය හරහා අභිලේඛනවල සෙල්ලිපිවල සෙල්ලිපි භාෂාව කියවා ඒ භාෂාවෙන් පැනෙන ප්‍රවෘත්ති අපි මේ ඓතිහාසික සාධක සමග මූලාශ්‍ර සමග සම්මිශ්‍රණය කරලා අප ලබා ගන්න තොරතුරු කොයිතරම් වටිනවද? ඒවා ටික නිවැරදිව අපි සාකච්ඡා කරගත්තොත් දැන් මේ දෙවෙනි සේන රජුරුවන්ගේ රාජ්‍ය කාලය පිළිබඳ මහාවංශයේ තියෙන තොරතුරුයි දැන් ඉශංක මල්සිරි මේ පුරාවිද්‍යාඥයා මේ කථිකාචාර්යතුමා ඉදිරිපත් කරපු අභිලේඛන තොරතුරුයි අතර තියෙන සංසන්දනාත්මක බව කොයිතරම් අපිට සාකච්ඡා කළ හැකිද? ඒ නිසා අපි ලබන සතියේට අපේ වැඩසටහන කල් දැම්මත් මම හිතනවා දෙවෙනි සේන රජුරුවන් පිළිබඳ අපිට තවත් සාකච්ඡා කරන්නට තියෙනවා කියලා. මේ දැනගත්තු තොරතුරුම හරහාම මට තියෙනවා බොහෝ තොර ප්‍රශ්න තව අහලා දැනගන්න මේ මහාචාර්ය තුමියගුණී, ඉශංක මල්සිරිගුණී, අපේ නායක හාමුදුරන්ගුණී. ඒ නිසා අපි දෙවෙනි සේන රජුරුව ලංකාවේ සිට ඉන්දියාව ආක්‍රමණය කළා කියන කාරණාවත් ඊට සමාන්තරව මේ අභිලේඛන වලින් හමුවන තොරතුරුත් මහවංශයෙන් අපි තම සාකච්ඡා නොකරපු කාරණාවක් තියෙනවා. මේ වජ්‍රයානය පිළිබඳ, නීල පටනිකාය පිළිබඳ. එතකොට ඒ වජ්‍රයානය පිළිබඳ මතිමතාන්තර ලංකාවේ ප්‍රචලිත වීම, නීල පටනිකාය නැමැති බොහොමිට ලෞකික ආගමික කාරණාව ලංකාවේ ප්‍රචාරය වීම සහ මහවංශයේ සඳහන් වෙන මේ අන්තපුරයේ වරදක් කළා කියලා කියන කාරණාව අතර මේ සම්බන්ධතා තියෙනවද? මේ හරි රසාස්වාදනීය ස්වයගෙනින් ඒ සඳහා අපිට ලබන සතියේ අපිට කල් තබන්නට සිද්ධ වෙනවා. ඉතින් අපේ නායක හඳුරන්ට පින් දෙමින්, අපේ විද්වතුන්ට ස්තුතිවන්ත වෙමින්, අපි ඔබෙන් සමු ගන්නවා ලබන සතිය හමු වෙන බලාපොරොත්තු වෙන ඔබ සැමටම ආවඩා ආයු බොහෝ වේවා. Thank you.